මම හිතනවා මේ වෙනකොට දෙවනි ක්‍රියාකාරකම සාර්ථකව අවසන් කරලා ඇති කියලා. මම කරපු නිර්මාණය බලමු. මුලින්ම start project button එක click කරන්න. Site එක open වෙනකොට how it works කියන button එක click කරන්න. ඔයා ජංගම දුරකථනයක් භාවිත කරන කෙනෙක් නම් rotation on කරලා ජංගම දුරකථනය තිරස්ව තියාගන්න. Then ඔයා sprite lab එකට ඇතුල් වුණා. Then remix කියන button එක click කරන්න. Then rename button එක click කරන්න. ඔයා කරන ප්‍රොජෙක්ට් එකේ නම වෙනස් කරලා කැමති නමක් ලබා දෙන්න. මම swimming fish කියලා නම ලබා දුන්නා. දැන් මෙතන තියෙන save button එක click කරන්න. දැන් ඔයා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ලෑස්ති. මුලින්ම අපිට මුහුදු පතුලක background එකක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා මුලින්ම world කියන button එක click කරන්න. ඊට පස්සේ set background කියන block එක click කරලා මේ block එක when run කියන තැනට drag කරන්න. දැන් මේ පුංචි ඉතලේ click කරලා එතන තියෙන පින්තූර වලින් මුහුදු පතුලක background එක උඩ click කරන්න. ඔන්න දැන් අපි background එකක් add කරගත්තා. දැන් අපි මුහුදු පතුලේ තියෙන කසල නිර්මාණය කරන්න sprite එකක් add කරගමු. ඒ සඳහා blocks වල තියෙන sprites click කරන්න. ඊට පස්සේ make new sprite add කියන block එක drag කරලා set background to block එකට පහලින් තියන්න. අපි දැන් නිවැරදි sprite එක තෝරගන්න ඕනේ. මුලින්ම make new sprite add block එකේ තියෙන පුංචි ඉතනේ click කරන්න. දැන් මේ sprite එක තෝරගන්න. දැන් මේ බෝතල් වගේ තියෙන කසල උඩ click කරපු ගමන් ඒව නොපෙනී යන්න කියන විධානය හදමු. අපි events click කරනවා. දැන් when clicked block එක workspace එක මතට drag කරනවා. දැන් මම මේ පුංචි ඉතලේ click කරා. නිවැරදි sprite එක මේ විදිහට තේරුවා. ඊළඟට අපි sprite section එකෙන් remove කියන block එක මේ විදිහට drag කරලා when clicked block එක පහලින් තියමු. හොඳට මතක තියාගන්න මේ ඉතලය click කරලා නිවැරදි sprite එක මේ විදිහට තෝරන්න. හරි. දැන් අපි background එක මත මාළු 8ක් ගන්න අවශ්‍ය වෙනවා. මම loops click කරා. දැන් මේ repeat 10 times කියන block එක remove block එක පහළට drag කරනවා. මාළු 8ක් නිසා අපි මෙතන 8යි කියලා type කරනවා. දැන් ඔයාලා දන්නවා sprite එකක් add කරගන්න විදිහ. දැන් blocks වල තියෙන sprites click කරන්න. ඊට පස්සේ make new sprite add කියන block එක drag කරලා repeat 8 times block එක පහලින් තියන්න. අපි දැන් නිවැරදි sprite එක තෝරගන්න ඕනේ. මුලින්ම make new sprite add block එකේ තියෙන පුංචි ඉතලේ click කරන්න. දැන් මේ මාළුව තෝරගන්න. මම මේ location block එක, ඒ කියන්නේ මේ කහපාට කොටස විතරක් මේ විදිහට drag කරලා delete කරගන්න. Sprite එකක් තැනින් තැන තියන්න අපි ගන්නෙ random location block එක. මම locations කියන button එක click කරා. දැන් මේ random location block එක drag කරලා make new sprite add block එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඔන්න දැන් හරි. අපිට මාළු 8ක් ඉන්නවා. දැන් මම behaviors click කරා. දැන් මම මේ sprite begins block එක මේ විදිහට drag කරා. දැන් මේ පුංචි ඉතලේ උඩ click කරලා මේ මාළුව තේදුවා. දැන් මම නැවත behaviors උඩ click කරලා swimming left and right block එක drag කරලා මේ begins block එක ළඟට drag කරනවා. දැන් බලමු අපි run button එක click කරලා මුහුදු පතුලේ උඩ click කරන්න. දැන් බලන්න මේ මාළු 8 දෙනා මුහුදු පතුලේ පීනන ලස්සන. ඔයාලා කරපු මේ නිර්මාණ වගේම
අපි කියලා දීපු අයෝදාගෙන කරන අලුත් නිර්මාණ 0.76යි 812යි 52.44 දුරකථන අංකයට WhatsApp කරන්න. තවත් රසවත් පාඩමකින් DP Coding School සමග හමුවෙමු. සුබ දවසක්!